අයිබෝවාන් ඉතින් ඉතින් කොහොමද ඔන්න වෙනද වගේම අදත් අපි එකතු වෙලා ඉන්නේ විශේෂ රෙසිපි එකක් ලේසියෙන් හදාගන්න. ඉතින් සෑමීට් කියලා කියන්නේ ලොකු පොඩි හැමෝම හරිම ආසාවෙන් කන දෙයක්. ඉතින් අපි දන්නවා චිකන් 65 ඩිෂ් එක හැමෝම හරිම ආසාවෙන් කන ගොඩක් රසවත් කෑමක්. ඉතින් අද අපි කියලා දෙන්න හදන්නේ කොහොමද මේ චිකන් 65 ඩිෂ් එකේ රසටම සෑමීට් වලින් හදාගන්නේ කියලා. ඉතින් බලාගෙන ඉන්න කොහොමද අපි මේක කරන්නේ කියලා. අපි හැමෝම හරිම ආසාවෙන් රස විඳින ඩිෂ් එකක් තමයි චිකන් 65 කියලා කියන්නේ. ඉතින් ඔන්න අද අපි ලෑසි වෙන්නේ මේ චිකන් 65 ඩිෂ් එක දෙල් මෙසෑමීට් වලින් හදාගන්න. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. එන්නකෝ. සෑමීට් එක හොඳට උණු වතුර පොඟව ගන්න එක. මේකට අපිට පුළුවන් ලුණු ටිකක් උනාත් එකතු කරගන්න. ලුණු එකතු කරලා උණු වතුරේ මෙන්න මේ විදිහට අපි හොඳට සෝයා මීට් එක පොඟව ගන්න ඕනේ. අද අපිට මේ වැඩේට ඕනි වෙනවා කැලිමිරිස්, ඒ වගේම සෝයා සෝස්, හොට් සෝස්, ඒත් එක්කම ගම්බිරිස්, ඒ වගේම තක්කාලි සෝස්, කෝන් ෆ්ලා, අපිට ඕනි වෙනවා සීනි. සෝයා මීට් එක හොඳින් පෙඟුනට පස්සේ අපිට කරන්න තියෙන්නේ දෙපාරක් විතර හොඳට වතුර ඉවත් වෙනකන් අපි සෝයා මීට් එක මිරික ගන්න එක. පෙඟුන සෝයා මීට් එක මෙන්න මේ වගේ අපි දෙපාරක් විතර හොඳට වතුර ඉවත් වෙනකන් මිරික ගන්න ඕනේ. ඔන්න දැන් තමයි අපි මේකට අදාළ රස පැකට් එකතු කරන්නේ. මේකෙන් තමයි අපි අපේ සෝයා මීට් එක හොඳට පදම් කරගන්න ඕනේ. ස්වභාවික තුන පහඩංගු මේ රස පැකට් එකතු කරලා ඊළඟට අපිට කරන්න තියෙන්නේ කෝන් ෆ්ලා වලින් ඒ සඳි එකහමාරක් විතර එකතු කරගන්න එක. එකතු කරලා අපි මේක හොඳින් කලවම් කරලා පැත්තකින් තියාගමු. මේකට අපිට ඕනි වෙනවා ලොකු ලුණු ගෙඩියක්, අමු මිරිස් කරල් හතරක්, සුදු ලුණු ගෙඩියක්, ඉඟුරු, රම්පෙ සහ කරපිංච. ඔන්න දැන් අපිට තියෙන්නේ මේ ටික සුද්ධ කරලා හොදලා හොඳට කපා ගන්න. ඉතින් අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. දැන් අපි මේ ටික හොඳට සුද්ධ කරගෙන කපා ගන්න ඕනේ. මුලින්ම අපි ගත්ත ලුණු ගෙඩිය හොඳින් හීනියට කපා ගන්නවා. ඊළඟට අපි අමු මිරිස් කරල් 3ක් විතර හීනියට කපා ගමු. ඒ වගේම සුදු ලුණු බික් 4ක්, ඒ වගේම ඉඟුරු කෑල්ලක්, ඊළඟට රම්පේ සහ කරපිංචි අපිට ඕනි වෙනවා. ඒත් එක්කම ඔන්න අද අපිට ලුණු කොලෝනි වෙනවා. මං ඉස්සරහද කියනනම් ඇයි අපිට ලුණු කොලෝනි වෙන්නේ කියලා. තාච්චියක් ලිපේ තියාගෙන තෙල් ටිකක් වැඩිපුර දාලා ඔන්න මම ලෑසි වෙන්නේ සෝයා මීට් ටික බැඳගන්න. ඉතින් අද මම මේක දෙපාරකට තමයි බැඳගන්නේ. ඔයගලන්ට පුළුවන් එකපාරින් උනත් බැඳගන්න. ඉතින් මෙන්න මේ විදිහට අපි සෝයා මීට් ටික හොඳට බැඳ ගන්න ඕනේ. ඒ වගේම හොඳ ගින්දර මට්ටමක් තියාගත්තොත් ඔයගලන්ට පුළුවන් තෙල් ටික සෝයා මීට් වලට උනන්නේ නැති වෙන්නේ ඉතාම ඉක්මනින් අපි සෝයා මීට් ටික හොඳට බැඳ ගන්න. මෙන්න මේ වගේ ලස්සන රන්වන් පාටක් එනවා අපි එතකන් සෝයා මීට් ටික බැඳ ගන්න ඕනේ. සෝයා සෝස් වලින් මේ සැඳි දෙකක්, ටොමැටෝ සෝස් කියන්නේ තක්කාලි සෝස් වලින් අපි මේ සැඳි දෙකක් එකතු කරගන්නවා. ඒත් එක්කම අපිට පුළුවන් ඊළඟට හොට් සෝස් වලින් මේ සැඳක් එකතු කරගන්න. ඉතින් මේ විදිහට තමයි සෝස් මිශ්‍රණයක් අපිට හදාගන්නේ. ඉතින් මෙතනදී අපි තෙල් මේ සැඳි දෙකක් වගේ එකතු කරගමු. ඒත් එක්කම අපිට මෙතනදී ඕනි වෙනවා ඉඟුරු, සුදු ලුණු, ඒ ටික අපි එකතු කරගන්නවා. කපාගත ලුණු, ඒ වගේම කපාගත මිරිස්, කරපිංචා, ඒ වගේම රම්පෙ. ඒ ටික එකතු කරලා අපි හොඳින් මේ විදිහට කලවම් කරගමු. ඊළඟට අපි මේකට එකතු කරනවා ගම්බිරිස් හැඳක්, ඒ වගේම කැලිමිරිස් හැඳක්, ඒ වගේම රස ප්‍රමාණයට අවශ්‍ය ප්‍රමාණයට ලුණු අපි එකතු කරගන්නවා. ලුණු එකතු කරලා හොඳින් කලවම් කරලා මැලවුණාට පස්සේ තමයි අපි සෝස් මිශ්‍රණය දාගන්න ඕනේ. සෝස් මිශ්‍රණයක් දාලා අපි හොඳින් මේක කලවම් කරගන්නවා. සෝස් මිශ්‍රණය එකතු කරපු ගමන් ඔයගලන්ට පේනවන හරිම ලස්සන රතු පාටක් මේකට එකතු වෙනවා. ඔන්න දැන් තමයි අපි මේකට සීනි තේ හැඳක් එකතු කරගන්න ඕනි. සීනි එකතු කරගෙන හොඳින් කලවම් කරලා සෝයා මීට් ටික මෙන්න මේ වෙලාවේදී අපි මේ හදාගත්ත මිශ්‍රණයට අපි එකතු කරගන්න ඕනි. ඔන්න මේ වෙලාවේදී තමයි අර මං කලින් කිව්ව ලුණු කොළ ටික එකතු කරගන්න ඕනි අන්තිම මොහොතේදී. ගොඩාක් වෙලා තියන්න ඕනේ නැහැ ලුණු කොළ එකතු කළාට පස්සේ. ඉතින් අපි කාලා බලමුනේ දරස කොහොමද කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ටෙල්මේට් සෝයා මීට් වලින් අපි චිකන් 65 එක හදාගත්තේ. ඉතින් ඔයගලන්ටත් පුළුවන් ගෙදරදී ටෙල්මේට් සෝයා මීට් පාවිච්චි කරලා මේ ඩිෂ් එක හදලා රස කොහොමද කියලා අපිට කියලා එවන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ටෙල්මේට් සෝයා මීට් වලින් චිකන් 65 කරි එක හදාගෙන විදිහ අපි ඔබත් එක බෙදා හදාගත්තේ.
ඉතින් මෙන්න මේ විදිහට තමයි චිකන් 65 කරී එක අපි ඩෙල්මේඩ් සාමීට් වලින් හදාගත්තේ. ඉතින් හරිම රස හරිම පඳ මෙන්න නම් අනිවාර්යයෙන්ම ඔන ඩෙල්මේඩ් සාමීට් පාවිච්චි කරන්න. ඉතින් අපි කාලා බලමු රස කොහොමද කියලා. ඉතින් හැමදාම වගේ යාළුවත් කැම හදන්න කියලා දෙන අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඇත්තටම හරිම රසයි කිව්ව වගේම තියෙනවා. ඉතින් ඔයගලන්ටත් පුළුවන් කිතරදී හදලා බලලා රස කොහොමද කියලා අපිට කියලා එවන්න. ඉතින් ලබන සතියේ තවත් video එකක් අරගෙන එනකන් අදට අපි ගිහින් එන්නම්. එතකන් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. සුබ දවසක්.